පළවෙනි ප්‍රශ්නයෙන් අහනවා මහාචාර්ය සේනක බිබිලේ විසින් දරන ලද තනතුරු මොනවාද කියලා. හරිද? මෙතුමා තනතුරු රැසක්ම දැරුවනි නේද? මොන වගේ තනතුරුද දැරුවේ කාව්‍ය කියමු බලන්න. ඕ තනතුරු රැසක්ම දැරුවා. ඒ තනතුරු ටික ලියලා තියෙන්න ඕනේ. ලියලා නැත්නම් ලියාගන්න බිංගිරියේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධිකාරී තනතුරු, විශ්වවිද්‍යාල කථිකාචාර්ය තනතුරු, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති තනතුරු, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පීඨාධිපති තනතුරු, ඇන්ටැන්ක් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ ඖෂධ ප්‍රතිපත්ති විශේෂඥ තනතුරු. ලියලා නැත්නම් ලියාගන්න. පැන්සලෙන් හරි ඉක්මනට ලියාගම්මු. ලියලා පිළිතුර හරිනම් හරි දාගන්න. හරි, දෙවැනි ප්‍රශ්නයෙන් අහනවා පුතේ. දෙවැනි ප්‍රශ්නේ කියමු බලන්න මේ යොහාන්. ඔහුගේ මුළු ජීවිතේම අයිතියයි පවසන්නේ කාට දෙසේ කීමට හේතුව කුමක්ද කියලා අහනවා. එතකොට එන්න ඕනි පුතේ පිළිතුර. සේනක කුඩා කාලයේදී තම මවගේ තනේ කිරි නොමැති වූ නිසා, තම ගමේ දුප්පත් ගැහැණුන්ගෙන් කිරිබී වැඩුණු නිසා, තමන්ගේ ශරීරයේ සියලු දෙනාටම අයිති බවත් ණයගැති බවත් පවසයි. මේක තමයි එන්න ඕන පිළිතුර. ලියලා නැත්නම් ඒක ලියාගන්න රතු පෑනේ. හරි, මම වෙලාවක් දෙන්න. ලියලා නැත්නම් ලියා ගන්න. ඔව්, ගොවි කාන්තාවන්ට ණයගැති වෙන්නේ ඇයි? අර කිරි දුන්නා කියන හේතුව හින්ද එයාගේ ඇඟේ දුවන්නේ අර දුප්පත් ගොවීන්ගේ දහඩිය මහන්සිය පරිශ්‍රමය ලේ කිරට හරවලා දුන්න නිසා තමයි ණයගැති වෙන්නේ කියන හේතුව ලියවිලා තියෙන්න ඕනේ. හරි, ඊළඟ ප්‍රශ්නේ. ශ්‍රී ලංකාවට ගැළපෙන පරිදි සැලසුම් කර ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ඇතුළත් වූ යෝජනා මොනවද කියලා අහනවා. යෝජනා රැසක් තියෙනවා. 155 පිටුවේ තියෙන යෝජනා ටික ලියලා තිබ්බනම් හරි. ලංකාවට අනවශ්‍ය බෙහෙත් වර්ග ගෙන්වීම නතර කිරීම, රාජ්‍ය ආයතන වලටත් පෞද්ගලික අංශයේ ඖෂධ වලටත් ඖෂධීය හේවා නිල නාමයේ පමණක් යෙදීම, මෙරට ඖෂධ ගෙන්වීම සහ ඖෂධ බෙදා හැරීම සම්පූර්ණයෙන්ම රජයේ ආයතනයන්ට පැවරීම. හරි, ඊළඟ අවසාන දෙක කියමු බලන්න. බිනු කිලිව ගොඩක් හොඳයි. ඒ ටික තමයි පිළිතුරට එන්න ඕනේ. ඊළඟට අහනවා පුතේ, ඊළඟ ප්‍රශ්නෙන් අපෙන්, විදේශිකයන් පවා මොහු ආදර්ශයට ගන්නා බව දැක්වෙන පාටේ උපුටා දක්වන්න කියලා. විදේශිකයන් පවා මොහු ආදර්ශයට ගන්නා බව දැක්වෙන පාටේ මොකක්ද යොහාන්? ඕ අන්න එක තමයි පුතේ එන්න ඕනේ. ලියලා නැත්තම් ලියා ගන්න රතු පෑනේ. මම වෙලාව දෙන්නම්. අපේ රටවලටත් මේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතුයි. අපට මඟ පෙන්වන්නේයි සේනකගෙන් ඉල්ලූහ. අපේ රටවලත් මේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතුයි නේද? රටවල ඒ නොබෙදි රටවල් දැනගත්තා නේද? මේ ඖෂධ සඳහා සීමිත මුදලක් වැය වෙනවා. හැබැයි මේ සේනක බිබිලේ මහතා ඉදිරිපත් කරන මේ ප්‍රතිපත්තිය තුළින් ඒ අනවශ්‍ය වියදම මගහරවා ගන්න පුළුවන් නේද? ඒක ගොඩක් වැදගත් ප්‍රතිපත්තියක් බව විදේශිකයන් පවා පිළිගත්තා. ඒ අය කැමති වුණා මෙතුමගේ ප්‍රතිපත්තියට අනුව ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න. ඔව් හරියට හරි. අන්න ඒව තමයි එන්න ඕනේ. තවත් කිහිපයක් මෙතනිනුත් ලියාගමු. ඒ ඉඩ තියෙනවා නම්, ලියලා නැති කෙනෙක් ඉන්නවා නම් හතරක්වත් ලියාගන්න. සමබර අධ්‍යාපනයකින් ජීවිතයේ ජය ගැනීම, අභියෝගයන්ට නොසැලී මුහුණ දීම, තම මවට මෙන්ම ජාත භූමියට ආදරේ දැක්වීම, ආත්මార్థකාමී ලෙස ක්‍රියා නොකිරීම, අදිෂ්ඨානෙන් තම ඉලක්ක කරා ගමන් කිරීම, සැබෑ මානව හිතවාදියෙකු වීම, ස්වාධීන චින්තනයකින් ජීවිතේ හැඩගස්වා ගැනීම. හරි, කිහිපයක් ලියාගමු. ඊළඟට තියෙන ලිඛිත අභ්‍යාස නේද? ඕ ලිඛිත අභ්‍යාසල අපිට කියනවා පහත සඳහන් වචනවල අර්ථ පැහැදිලි කරන්න කියලා. හරිද? ඖෂධ. ඖෂධ කියන්නේ මොනවද? බෙහෙත් නෙනේ දෞෂද කියන්නේ බෙහෙත්. ඕ එහෙම ලියලා තිබුණත් හරි, පැහැදිලි කරලා ලියලා තිබුණත් තවත් හොඳයි. කායික මානසික ලෙඩ රෝග සුව කර ගැනීමට අවශ්‍ය බෙහෙත්.
පර්යේෂණ කියන්නේ යම් දෙයක් ගැන විද්‍යාත්මකව සොයා බැලීම නේද? මැනවින් සොයා බැලීම. ලියලා නැත්තම් ලියා ගන්නකෝ. යම් දෙයක් ගැන විද්‍යාත්මකව සොයා බැලීම. නිර්යාත කියලා කියන්නේ පිට කිරීම. නිර්යාත කියන්නේ පිට රටවලට යැවීම. හරිද? එහෙනම් අපිට කියන්න පුළුවන් මෙරටින් විදේශයකට භාණ්ඩ යැවීම. මෙරටින් විදේශයකට භාණ්ඩ යැවීම පිට කිරීම කියලත් ලියා ගන්න. ඒකට පුතේ පිට කිරීම කියලා ලියා ගන්න. පිට රටවලට යැවීම වගේ අදහසක් ලියා ගන්න. හරි. මෙරටින් විදේශකයකට භාණ්ඩ යැවීම හිමත් කමන්නේ. විස්තර කරලා සරල කරලා එහෙම ලියාගම්. ප්‍රතිපත්තිය. අර්ථ පැහැදිලි කරන්න තියෙන අපිට ප්‍රතිපත්තිය. යම්කිසි වැඩපිළිවෙලක් නේද? ස්ථිරව යම්කිසි අනුක්‍රමයකට අනුව ක්‍රියාත්මක වන වැඩපිළිවෙලක්. එහෙනම් ලියාගන්න යම්කිසි වැඩපිළිවෙලක්. පෞද්ගලික. පෞද්ගලිකයි කියන්නේ තමන්ගෙම නේද? තමාගේම නැත්නම් පුද්ගලයාට අයත්. විද්‍යාත්මක. විද්‍යාවට අනුකූල වූ. හරි, ලියලා නැති අය මේ ටික ලියා ගන්න. කරන්න බැරි වුණා නම් පැන්සලෙන් හරි පෙළපොතේ හරි පිළිතුරු ටික ලියා ගන්න. මේවා බහුවර්ණ පේපර් එකේ අහන්න ඉඩ තියෙනවා. කළු අකුරින් මුද්‍රිත පදයේ තේරුම. ඒකට ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. හින්දා ලියලා නැත්නම් ලියා ගන්න. හරි. ඊළඟට පුතේ මම මේ ටික ඔයගොල්ලන්ට ගෲප් එකටත් දාන්නම් ඈ. ලියා ගන්න බැරි වුණාට අවබෝධය සහ ලිඛිත අභ්‍යාසවල පිළිතුරු ටික ගෲප් එකට දාන්නම්. එතනින් බලලා සම්පූර්ණ කරගන්න. ඊළඟට පුතේ අපිට කියනවා ප්‍රායෝගික අභ්‍යාස 157 වෙනි පිටුවේදී අප ජීවිතයට ආදර්ශගත හැකි චරිතයක් අධ්‍යයනය කරන්න කියලා. හරිද? එතකොට මම ඔයාලට එවනවා EW අධිකාරම් මහතා පිළිබඳ. මේක හොඳින් කියව ගන්න ඕනේ. හරිද? EW අධිකාරම් මහතා කියන්නේ බොහොම ආර්ථික අපහසු තාමද තමන්ගේ අධ්‍යාපනය ඉතාමත් සාර්ථකව ඉටු කරගත්ත චරිතයක්. උගත් විෂය ධාරා හදාරන්න බැරි වුණ ආර්ථික අපහසුතා හින්දා ඒ නිසා මානව ශාස්ත්‍ර විෂය හදාරලා BA උපාධිය ප්‍රථම පන්තියේ සාමාර්ථයක් ලබා ගත්තා. හැමතිස්සෙම විශ්වාස කරා මනුෂ්‍යයාට තිබෙන උසස්ම වෘත්තිය තමයි ගුරුකම කියලා. ඒ වගේම සත්ව කරුණාව උපරිමෙන්ම තිබ්බා. සත්ව කරුණාව නිසා එතුමා කළ කීපු දේවල් එතුමාගේ චරිතේ ඉතාමත් ප්‍රසිද්ධ සිද්ධි ගණනාවක් තියෙනවා. එක්තරා අවස්ථාවක් කියනවා නම් එක දවසක් මේ EW අධිකාරම්තුමා ඔන්න ගමනක් යන්න පිටත් වුණා. හරිද? තමන්ගේ මෝටර් රථයට නැග්ගට පස්සේ මේ දැක්ක මේ පුංචි කූඹි රැලක් පාරේ ගමන් කරනවා. දැන් මෝටර් රථයෙන් ගියොත් එහෙම කූඹින්ට හානි වෙන නිසා මේ තමන්ගේ රථේ නතර කරලා ඊට පස්සේ බස් එකේ ගියා කියලා කියනවා තමන්ගේ ගමන. හරිද? ඒ වගේම තමන්ගේ රියේ සිටපු මී පැටවුන්ට ඉඩ දීලා පයින් ගියා. ඒ සිද්ධිය මස් මාංශ අනුභව කරේ නැහැ. සිසුන්ට දුන්න දඩුවම් තමාද විඳගත්තා. අවිහිංසාවාදය පදනම් කරගෙන කටයුතු කරා. ඒ කියන්නේ හිංසනයෙන් තොර වුණා. ඒක ආදර්ශයෙන්ම අනිත් අයටත් පෙන්නවා. හරිද? අධ්‍යාපනය නොමිලේ ලැබිය යුතු දෙයක් බව ඔහු විශ්වාස කරා. සතුන්ට ආදරය කරා. සත්තු මිතුර වගේ කියලා තමයි විශ්වාස කළේ. ඊට පස්සේ මෙතුමා ආචාර්ය උපාධියක් ලබා ගත්තා. ආචාර්ය උපාධියක් අරගෙන ලංකාවට ඇවිල්ලා ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සේවය කළා. ඒ වගේම මෙරට නිදහස් අධ්‍යාපනය ලබා දීමේ කාර්යයේදී තිතාම උද්‍යෝගයෙන් කටයුතු කරපු චරිතයක් විදිහට කියන්න පුළුවන්. තවත් කැපී පෙනෙනවා මේ සිසු දරුවන්ට නවීන විද්‍යා ඥාණය සිංහල මාධ්‍යයෙන් ලබා දීමට උනන්දු වුණා. පුවත්පත්වල ලිපි ලිව්වා, ගුවන් විදුලියේ දේශන පැවැත්තුවා. ඒ වගේම මේ විද්‍යාව සිංහලින්
ඉගැන්වීමට පුරෝගාමි වුණා. විද්‍යාවේ ඉංග්‍රීසි මේ පාරිභාෂික වචනවලට සිංහල වචන මාලාවක් නිර්මාණය කරා. හනිද වචනේ පරිසමාප්ත අර්ථයෙන් අනුන්ට සමාජයට හිංසාවක් නොවන විදිහට ඉතාමත් අල්පේච්ඡ ජීවිතයක් ගත කරපු මානව හිතවාදියෙක් විදිහට කියන්න පුළුවන්. පෙනුම හරි පොඩි වුණාට අද්විතීය පෞරුෂයක් තිබ්බ විශිෂ්ට චරිතයක් විදිහට කියන්න පුළුවන්, හඳුන්වන්න පුළුවන් EW අධිකාරම් මහතා. මම මේක ගෲප් එකට දානවා, ඔයාලා එකක් කියවන්න, මේ සම්බන්ධව රචනාවක් හරි ලියන්න ආවොත් ගෲප් එකේ මේ තියෙන තොරතුරු ඇතුළත් කරගන්න පුළුවන්. හරි, දැන් එහෙනම් අත උස්සම බලන්න, අවබෝධය පුළුවන් විදිහට කරගෙන ආපු අය කොටසක් හරි කරලා තියෙනයි.